මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩඩුකෂන් YouTubeු නාලිකව සස්ට්‍රයික්් කරන්න. අලුතෙත් චනලේ එකතුවෙන පාඩම් මාලා තැනගන්න. බෙල් පස්නෙ කොබල තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන් වන ලොකු ඔන් Onlineයින් පාසල දරුවමේ සම්බන්ධ වෙලා ඉන්නේ උසස් පෙල ජීවිද්‍යා විශනිර්දේශයේ පස්සනි පාඩම. සත්තු ආකාරය හා ක්‍රියාකාරීත්තයේ පාඩමට අදාල අවසන් පාඩන් කොටස සන්ධාරණය හා චලනය කියන පාඩමත් එක්ක. ඒ පාඩම අපි මුල් කොටස්ටික සාකච්ඡා කල් අවසන් කරල තිය නොදරුවුණේ අද අපේ ඇවිල්ල ඉන්නවා අන්න අස්ති සන්දිි පිළිබඳව සාකච්ඡා කර දරුවන්ට මුල් පාඩන් කොටස්ටික එකන අක්ෂක සැකිල් එයටතේ හිස්කබල්ල කශීරුවෝ පර්ශූරතලය ගැන් ජාතරාසැකිල් කියැන පුූර්ගාතරා අපරගාත්තරා උරුම මේ කලා ශෝනිි මේ කලා පිළිබඳ ඔබට අපගේ පෞුගේ වැඩසටහන් අන්න බලන්න හැකියාවදී.ඒටික බලලා දරුව එකුතු වෙන්න මේ කොට සත් එක්ක මේ අපි පටන්ගන්න හදාන්නේ අස්ති සන්දී පිළිබඳව සාකච්ඡා කර. මොනොවද මේ අස්තිසන්දිී බලන් අපිට හම්බවෙන මාතෘකාව අස්තිසන්දිීන්න මෙ මානව සැකිල්ලේ ප්‍රධාන සන්ධියයාආකාර කීපයක් දකින්න පුළුවන්ගේ. එ අතර එක ප්‍රධාන සන්ධියආකාරයක් තමයි ගෝල කුහර සන්දිි න පලවෙෙන එක අපිට හම්බෙන්නේ ගෝල කුහර සන්දි බෝල්න් සොකට් ජයි ගෝලයක් තියනු කුහරයක් තියෙනු ගෝලයක් එක්ක මේ කුහර සම්බන්ධ වෙලායිතියෙන දැම්මතර සන්ධියයක් තේෙන අ ඕපි හඳනු නොමොනවා කියලද ගෝල කුහර සදිි කොහෙද අපිට මේවා දකින්න හම්බව ගෝලකුවර සන්දිිය අපි පරික්ෂා කරල බලපු මන්න අපිට හම්බැ එකක් මේ උරහිස් සන්දිය බල ගෝලකුවර සන්දයා ඇයි මේ පූර්ුවගාත්‍රයේ ප්‍රගණ්ඩාස්ති හිස නැදලි උරම කලාවේ අංශපලකේ ගැනොවිඩ කහරඇත් එක්කම අංශපලකයේ තියෙන ගලැනොවිඩ කෝරයත් එක්ක ආන්න සන්ඳී වෙලාති මෙතන අපිට හම්බෙනවා එක ගෝලකුහර සන්දිය මෙ සන්දිය අපිට හම්බේෙන ගෝලකෝර සන්දියය පූර්ගාතරයේ ප්‍රගණ්ඩාස්තෙ හි සහ අන්න අපිට හම්බෙන ගලැනොවිඩ කහරේ අතර සන්දය අපි කිය නොමොකක් කියලද ගෝලකුහර සන්දිය. එඩමතර ඔකුල් සන්දය අපට අපරගාතරයේ අපිට හම්බෙන ඌරවාස්ති හිසයි ශෝනි කෝටරකයි එක්ක තියෙන සන්දිය අපි කියන නොමමුගක් කියලද කු සන්ඳී තර ලන්න මේ ඔන්න අපිට හම්බෙන සදිී දෙකනේ දෙකම ගෝල කුහර සඳී මේ අපිට හම්බ වෙන අංශපලකය අංශපලකය අපිට දකින්න හම්බෙනවා දරුදන්නවා කාක්කතුන්ඩික ප්‍රසරයක් අංශකූට ප්‍රසරයක් තිේනදි ති ගනොඩ කහරය මේ ගනයිඩ කහරේ ග ත්‍රිකෝනාාකාර පැතලි අස්තිය මේ මේ ගලැනොයිඩ කුහරයත් එක්ක සඳිවෙලාඉන්නවා කවුද මෙන බලන් මෙන්න අස්තිය නමින් ප්‍රගන්ඩාස්තියෙන් මෙ ප්‍රගන්්ඩාස්තිය මෙ යෙන්න්න තකුිකම මේ අර්ධ ගෝලාකාරය මි ප අර්ථ ගෝලාකාරය ප්‍රගන්ඩාස්ති හිස ත් එක්කද සධානයවෙන්න ගැනොවිඩ කූහර ඇත් එක් න්න සඳි වෙලා හැදනවා එක ගෝලකහර සදිී ඔන්න එක ගෝලකහර සන්දිය ඕක තමයි අපි කියන්න මේ දෙන්න සංදිවීමෙන් හැදන සන්දියය තමයි අපි කියන්න උරහි සන්දී ඇත උරහි සන්දිය ගෝල කුහර සන්දිය අනිත්ක අපිට හම්බේන උක්කුල් සන්දය මේ අපිට හම්බෙන් ශෝනි අස්තිය මේ අපිට හම්බෙන්නේ සෝනි අස්තිය ය ශෝනි අස්තිය හැදිලතියෙන දරු දන්නව ප්‍රධානස්ති තුනක් පැහිලා හැදිලතියෙන් එකක් තමයි ෝේ විශාලතමස්තිය අපි ම්බෙන්නේ ජගන පලකාස්තිය ජගන පලකාස්තිය එක තමයි අපේ ශෝනි්‍ය අස්තිය තියන විශාලතමස්තිය එඩමතරෝ මේ කොකුන්ද රාස්තිය කොකුන්ද राස්ය අන මේ යනිකාස්තිය මේ අපිට දකි නම් වෙනෝ මේ අස්වලාටමක හැඩය ගන්න සෝනි කෝටරක මේ ගැඹුරු අවපාතය ගැඹුරු වලක් නමින් සෝනි සෝනිි කෝටරක මේ සෝනි කෝටරකත් එක්ක සන්ඳිවෙනවා කවුද මේ අපිට හම්බ වෙන ස් හිස මෙති රස්ති අපේ ශරීරේතියෙන් අපි ගන ගත්තා දිගු ශප්තිමත්ම අස්ති මේ ඌුව අස්ති මෙතිය වරවාස්ති හිස වරවා හිස කෙටි ගෙලක්ති ුව තුර ඌරවාස්තය හිස සන්ධානය වෙනවා කාර්තක දරුණි ශෝනි කෝටර කත් එෙක්ක සෝනි කෝටර කත්ෙක් මෙ අත් එක්ක සඳ සන්දිිවෙලා හදන සන්ධිය තමයි හදන ගෝලකුවර සන්දියය තමයි අපි කියන උකුල් සන්දිය කුල් සන්දියයකි එ ඔන්න අපිට ගෝල කුහර සන්දී දෙකක් අපිට හම්බෙනවා එකක් අන් උරහිස් සන්දිය එකක් අපට හම්බෙන උරහිස් සන්දිය ඇනත් අපිට හම්බෙන උකුල්සන්. මෙය කටපාටන් කරන්න එපා දලා අදහස්සක තියාගරන්න ප්‍රගණ්ඩා ස්තිහිස අන්න අංශපලකේ ගලැනොයිඩ කුහරේ සමග සාධන සන්දිය අපට හම්බෙන උරහිස් සන්ඳී. අපරගාත්‍රයේ ඌරවාස්ථහිස අන ශෝනිමය කලාවේ ශෝනි කෝටරකත් එක්ක හදන සන්දිය අනපි කෙන ඔකුල් සන්දිී.ඇතුොට උරහිස් සන්දිය හාුල් ස අි හඳුන්න නොමොකක් කියලද ගෝල්ල කුහර සන්දිී ලෙස හඳුරන ඔන්න අපිට හම්බවෙන පළමු සන්ධියආකාරය තමයි ගෝල කුහර සදිී බලන්නේ නමුකක්ද කියන්නග මෙන්න හැඳින්වීම ගෝල හැඩති හිසක් න්න අපිට හම්බනේ එක්කෝ ප්‍රගණඩාස්තියේ එමත තවුරවස්තිී ගෝල හැඩති හිසක් කෝප්පාකාර කුහරයක් සමග සම්බන්ධවී සාධන සන්ධයාකාරයමේ මෙතියන කෝප්පෙම කෝප් ඇත්තක මේ හිස සන්දිිවෙන්ම ඒ තව කට කියැන ගෝලකහර සදිී බෝල්න් ශොකඩ් ජොයින්් අපි වාහනවල කියන බෝල් ජොයින්් කියලා කිය එකත්තිය නො සුක්කානම මේම අතර කපනකොට රෝධය ආනෙහට මෙහට ගන්න ඕොනමතිඒට දාලාති නමනාද බෝල් ජොයිට් පැදි අපි ගැන්න ඒවට අන්න මන කියලද ඒත් බෝල්ලන් ොකට ජයිේ බෝල් ජොයින් කියලනවයි සාමාන්‍ය ව්‍යවහාර කරන්න ය සමාර්ලට ගෙවෙන වයිවත් මෙයා රපේ අර අස්ති සන්ධාන කාට් ලජ ගෙවිලා අත උස්සනකොට වේදනාවෙනගේ බෝල් ජයිටූත් ගෙවර ඒවත් ගෙවීමට ලක් කර තුර ඒ වගේ වෙනකොට වේදනාව ඇති වෙන නෑ ඒක දරුවෙක් තමන්ගේ මෝටරවතය තුරගන්න පුොළුවන් අන්න තමන්ගේ සුක්කානම අන්න වෙවුල්ලන්න පටන්ග සුක්කානම් වෙවුල්ල අයිතරක්න වලග වැටිච චාම්පොඩි සදධයක් ැනොනය ටකස් ගාල සදධ්‍ය යුද්ධය ගැ ගන්න දරුවු අන්න එකත් පොඩි අවබෝධය ඇතිරුනයි අපි මේ ගැනගන්න ගෝලොකහර සන්ධිය මෝට්‍රතිපති පැදිලිත් එනම් මේ මෙම සන්ඳී මගින් සම්මිංජනය ප්‍රසර්ජනය අභිනයනය අපනයන වැනි චලනයන්ට ඉඩ සලසයි. මේ අපට ම්බ ගෝලකෝර සඳදි මගින් අපට පුුවන්ම කරද ඔය කියන චලන සිද්ධ කරන්න පුළුවන් සම්මිින්ජනය ප්‍රසාරජනය අභිනායනය අපනයනේ ආන්න මේ කියන චලනයන් සිද්ධ කරන්න අවස්ථාව දීලති. පැහැදිලිද. ඔන්න බලන්න ඉළකට අපිට හම්බෙනෝ මේ මිනිස්සසිරුරේ ගෝලකෝර සන්දිිය ආකාර දෙකක් දකින්න පුළුවන්ගන එකක් උරහිස් සන්දිී ර්ුවගාත්‍රයේ ප්‍රගණඩා ස්තිහිස අංශපලකයේ ගලනොවිඩ කහරය සමග සාධන සන්ධිය ආකාරය මේ බලමති මෙය අ පූර්ුවගාතරයේ ප්‍රගණ්ඩා ස්තිහිස මෙ අපි හම්බෙන කවුද අංශපලකයි මෙ තමයි අංශ ප අංශපලකේ ගලැනොයිඩ කුවරය සමඟ මෙදන සඳවෙනම ආණ් මෙතියන්නේ ගලනොයිඩ කුවරය අපි ටහම්බ මෙතින මෙ ආන පගණ්ඩාස්ති හිස මෙදන තමයි සදිිව එතමා අපි කියන මොකක් කියලද උර හිස් සන්දය කියලා කිය පැදිලිද හිය ඔක්කුල් සන්දියය බල හිලයක උක්කුල් සඳී ඌරවාස් ස සෝනි මේ කලාවේ සෝනි කෝටරක සමඟ සන්ධානයවීම ආන් ඒ සදහා හදන සඳී පැ සෝනිි මේ කලාවෙ තියනවා සෝනි කෝටරක අන අපට අපරගාත්‍රය හම්බේෙනවකවුද රවාස්තය හිස මේ බල මෙන්න සෝනි මේකලාවේ අපිට හම්බ වෙන සෝනිි කෝටරක මේ සෝනිි කෝටරක මේ අස්වලාඩම් හැඩයක්තිේෝ අස්වලාඩම් හැඩයක් තියන කුහරයක් කෝප්පාකාර කොටසක් එකට තමයි යන්නේ අන්න කෞුදෝක ඇතුළට යන්නේ ඌරුවාස්තය හිස මේකම යනෝම මේ සම්පූර්ණ මේ හෙඩ් එකම යන ගෙලක් තියනවා කෙටිමි මේ සම්පූර්ණ කොටස කොට දෙයන්නේ අන මේ ශෝනිි කෝටරක ඇතුළටය මේ විදිටම මේක ඇතුළට ගිහිල්ල අන්න හදනවා සන්දිියයක් අන අපි කියනවා ඒක මොකක් කෙලද මේ ඔකුල් සන්දිී එ ඔකුල් සන්දිියත් අර කියන චලනයන්ට ඉඩ ප්‍රස්ථාව ලබාද එනම් බලමුවපීකත් බලන් උකුල් සන්දිය උරුවාස්තිිහිස සෝනි මේ කලාවේ සෝනි කෝට්ටරක සමඟ සන්ධානය වීම මගින් අදන සන්දිය තමයි උකුල් සන්දය ම් ගෝලකුවර සදිී දෙකයි එකක් උරහි සන්දිය අනිත් එක උකුල් සන්ධය දරුවන්ට විභාගට කෙඩි සටහන්ලියන්න දෙන්න පුළ අස්ති සන්දිී මෙ පලවෙෙන කේමන කියනවා මමුකද ගෝල කුහර සඳි පිළිබත්න්න ඊටේ මෙතිෙන අසවු සදි අසව්ුව ගෙදර තියෙනවා අසුවක් මේ අපේ ගෙදර උළු අස්ස ඔසට අපි අන්න දොරක් කයි කරල තිය මේ උළුසට අපි දොරක් කයි කරලා තිෙන දොර හයිකරලා තියෙන්නේ සරනේ රුවලගම න්න සරණේරු දෙකක් හරි තුනක් හරිදාලාපි ටිකක් ලොකු දොක් නම් අපි සරණේරු තුනක් දානො ඒට තමයි අපි දොර සම්බන්ධ කරලා තියනෙන ඉඳ අපිට දොර මක්කරන් පලන්ද ආන්න පුළුවස්සට හයිකරලා තියනවා ඕක අරන්න වහන්න පුළු ජැනීලකත්තිය ඉට පස්සයහනප දොරේ ඉතරද තියෙන්නේ නෑ ජැනෙල්වෙලත්ති අසවුවක්තේ සරණේරුවක්තිේ සරණේරුවෙන් මක්කරන්න ළන්ද ජැනල්පියන් දොරපියයක් අරින්න මහන්න පුළුව ත්‍රපෙත්තහෙම අරින්න වහන්න පුළුවන් ඒවතිරන මේ අස වුවක්ම අකුලන්න දිගාරන්න පුළුව ඔන්න එක අස සන්දිය මෙතාව එකක්ම නවන්න පුළුව දිගරරින්නළ නවන්න පුුව දිගාර අස සදී ප එ ප හම්ම තව ප්‍රධානක කතා දනිස්සන්ද නිස් නත්තා පෙටමොකති කරන්නලා නවන්න දිගාරන්න පුළ ඕවාපිට හම්බවෙන අපේ දේහේ තුළ තියෙන අසව් සදි එනම් බලන් දොරක අසව්වකාකාරයට අස්තිසන්ධානය වී සාධන සන්දිී අසව් සදිී නම්බ මෙවා මගින් සම්මින්ජනය ප්‍රසර්ජනය වැනි චලනයන්ට සීමිත චලනයන්ට ඉඩ සලස සම්මින්ජනය ප්‍රසර්ජනය සම්මවිින්ජනය ප්‍රසර්ජනය නවන්න පුළුව ධදිගර ල චරේ චල දෙකට ඉඩ සලසන සීමමිත පරාසයක තමයි චලනයන් සිද ගොලකුවර සඳවලට ගොඩක් පුළුවන් මේ මේ පැදිලි හැබ මේ ද පුළුවන් සීමිත චලනයන් විතරයි කරන්න පුුව එනක් මතක තියනවා බවර්ණනවලට අහන්න පුළුවන් අසව් සන්ධියයක් මගින් සිදුකරුන් ලබන චලනාකාර දෙක සම්මින්ජනය ප්‍රසාරජය මේක අපිට බ්‍රමණයක් කරන්න ඒවකරඩ බැන්න වැළමිට සන්දිය ධනහිස් සන්දිය වල්ලු කරසන්දී ඇගිලි පුරු අතර ස එකෙන් ප්‍රධානයව තමයි බැලමිට සන්දිය මේක ධනිස් සන්දිය හිතාමතරෝ මේ ගිි රක් කර සන්දිී අපි කියනව මොනො කියලද අසවු සන්දිි ලෙස හදුුර්බ අපි අමු ඊළඟ සන්ධයාකාරය බලන් විවර්තී සදිි පැදිලද අ විවර්තී සදිි මහද විවර්තී ගයන් අපි කැරකවීමක් කරන්න ඔබට මතක් වෙන්න ඕන හිස්කබල දරා සිටින ස්කබල දරා සිටින්න කශේරුවේ පළමු කශේරුකාව තමයි ඇට්ලස් කශේරුව මෙති ඇටස් ඇටලස් මත තමයි කවරු ඉනිද හිස්කබල දරාගෙඩී ඇටලස්ට පස්සෙතියෙන් ඊළඟ කශේරුකාව අක්ෂකශේරුකාවක් ඒ අක්ෂකශේරුකාවේ මේ විදිහේ ප්‍රසරයක් තියනු ඕක අපිගෙනා දන්තාකාර ප්‍රසරය දමුොකොද වෙන්නේ ළමු කශේ රුකාාව ඇටලස් ඒක මත තමයි හිස්කබලතින් දෙවන කශේරව අක්ෂකශේ රකාව එක මේ ධන්තාකාර ප්‍රසරය යනවාකොඩද ඇටලස් කශේ රුකාව ඇතුළට ගිලමකා දදන්නේ සන්ධියයක් කදනු ආන්නඒ සන්ධයේ ප්‍රතිඵලයක් විදිහට හිස දෙපස්සට චලනය කිරීමේ හැකියාව ලැබෙන කරකොල බලන් හිස ආන්නම දෙපැත්තට යන්නකොට. පාර්ශික චලන සිද්ධ කරන්න පුළුව අපිද ඔකට සාමාන්‍ය විවාහර කරන වචන බෑ චලන සිද්ධ කරු එනවද යන්න වෙසක් බල බෑ චලන කියන්නේ එක හිස දෙ පසට චලනය කිරීම කොමද කරන්න දෙවන ග්‍රයිවී කශේරුකා වන අක්ෂකශේරුකාව ඇටලස් සමඟ සන්ධානය වීමෙන් සාධන සන්දය මගින් තමයි මක් කරන්න ද හිස දෙපසට චලන කිරීමේ හැකියාව ලැබිලති අ අපි ෝක හඳුන් ොව කියල විවර්තන සන්ධියයක් නැත්තම් විවර්තී සඳී කියලා කිය බලන් එක් අස්තියක් තවත් අස්තියක් සමීපය පවතිමින් බන්ධනීමගින් එක් අස්තියක් අනෙත් අස්තිය සමග බ්‍රමණය ර විවර්තී සඳිනම්බි. අක්ෂකශේ රුකාවේ ධන්තාකාර ප්‍රසරය හාවී පිහිටි බන්ධනීමේ මුදුව ඇටලසේ සමඟ සන්ධානයේවි හිස කැරකවී නැත්තං අන්න අපි ගියම් හිස කැරකවීම හිසෙහි පාර්ශවිික චලන සිදුකිරි පාර්ශවිික චලන දුකිර නිමනත්ි කියනමද බචල පැ ඔන්න අපට හම්බ වෙන විවර්තන සධයක් ක මත්නත්තං විවර්තී සඳී කියලා කියන්න මේවට පැලිද එම ගො අපි සාකච්චා කරේ බලන්න ප්‍රධාන අස්ති සන්ඳී පිළිබඳ. මොනොවාද අපිට හම්බුණේ ගෝලකුවර සන්දිී ගැන අපි කතා කර මෙ අන්න අපට හම්බේෙනවා ගෝලකුවවර සන්ඳී එයටතේ උරයි සන්ධියය හා උකුල් සන්දිය ගැන කතා කර එට පස්ස අපිට හම්බුණා අන්න අස සන්ධී අසව සන්දිී අන්න එයට ඒ වැළමිට සන්දිය දනිස් සන්දියය පිළිබඳ අපි කතා කර ඉට පස්සේ විවර්තී සඳී ක්ෂකශේරුකාවේ ධන්තාකාරපසරය හා ඇට්ලස් කශේරුකාව අතර සන්දී අපි කියන ොමොගක් කියලද විවර්තයේ සන්දීය මගින් හිස දෙපසට චලනය කිරීමේ හැකියාව ලැබිලති. ඔන්න හෙමනං අපි මේ අවසන් කරේ මානව සැකිලි පද්ධතිය පිළිබඳ. අපි ආක්ෂක සැකිල්ල ගැන කතා කර යටතේ හිස්කබල කශේරුව පර්ෂූ උරතලය පිළිබඳු ගාතරා සැකිල්ල පිළිබඳ කතා කර උරම කලා සෝනිමේ කලා පූරුව ගාත්තර අපර ගාත්‍රා පිළිබඳව කතා කර ඉට පස්සේ අපි කතා කර මේ අස්තිපද්ධති ආශිත්ත තියන අබාධ පිළිබඳ අස්තිිපද්ධ තියාාශිත තියන අබාධ පිළිබඳු අපි කතා කර අන් අස්ති වයිවර්වය අස්තිපර්වදාහය ඉමතර මඩ ලස්සීම ගැනකව ඉළඟට අපි අස්ති සඳි පිළිබඳව කතා කර දැන් අස්තිපද්ධතිය තිබ්බට දේහ චලන සිද්ධ කරන්න බෑ නිකන් කල්පාර ඇ සැකිල් ඉතරක් තිබිල ඇවිදින්න පුළුවන් දෙ කියන්නු අපි කල්පර කරන්න කොටික අස්ති විතිරක් තිබිල චලනයන් සිද්ධ කරන්න බෑ එ අස්තිත්්‍ය එක්ක තියෙන්න ඕන තව කෙනෙක්කේ නොව එතමයි පේෂි එනම් දේහ චලණයන් සඳහා අපි මේ පාඩම පටන්ගන්න කොටම කිව්වා සන්ධාරණය හා චලනය සඳහා දායකව වන පද්ධ තියාකාර දෙකයි එකක් සැකිලිපද්ධ තියනෙත් එක පේෂීපද්ධති. දැන්හෙනම් මේ සැකිලි ආශිතව තියන පේෂී පිළිබඳවයි අපික සහකරන්නේ මොනවද මේ සැලිපද්ධද තියාාශිතෝ තිය සැකිලිපේෂි සැකිලිපද්ධ තියාශිතෝ තියන පේෂී සැකිලි පේසි අපි නො කෙලිටන් මසල්ස් එගියන්නේ මේවාතංකාල පේෂී පැදිලි එන අපි හොල බලන්න්න එනවා කවුරු පිළිබඳවද කංකාලපේෂී පිළිබඳවයි අපි හොයල බල මොද තංකාල පේෂී වැදගත්වෙනවා තාත්තෙක් ඉදගෙනද සැකිලි අස්තිත් එක්ක ඉඳගෙන දේහල් චලන සිද්ධකර කෝගංකාලපේෂි අපේ තිය අන මේ සැකලි පද්ධති ආශිතව තියන පේෂි අපි පෙන්න්නන් මෙමකල් ලොකට තියෙන මාන්ස පේෂි මගෙන එයින්ද අපිග නොමනත් මෙමතම අපි ගැන්න සැකිලි පේෂි කියල කිය මෙ සැකලි පද්ධති ආශවිතවතියයටේෂ සැකිලි පේෂ හමත් නැත්තන් ඒවා පොදුවයේ අපි ගැන්නේ කංකාල පේෂි අංකාල පේෂී කොයි වගේ. අ මෙ දිගු සිලින්දරාකාර පේෂි දිගුසිලුන්දරාකාර පේෂි. එවගේම මෙවා ඉච්චානුකපේෂි ඇ ඉච්චානුකයි ග මොලේ අනුදනුමක් ැයටත්තේ ක්‍රියාත්මකව. අපිට මෙ හසුරුවන්න පුළුව අපට මේ අත උස්සන්න පුළුව අපිට ඇවිදින්න පුළු අපට අන්න ඇගලි නවන්න ධදිාරරින්න පුළුව මේ ඔක්කොම අපි පාවිච්චි කරන්න කංකාලපේය න ංකාල පේසි. ොලේ අොදනුමක් යට තේක්‍රියාත්මක වෙන් අපිට පහලනය කරන්න පුළුවන් පේෂ අපි ගේරොමනවා කියලද මේයෝ අන්න ඉච්චානුක පේෂි. හැබැව මුත්්‍රාශය වගේ තැන්වලතියන දමනි ශිරාභිත්ති වල තියෙන සිනතු පේෂි. ඒ අපිට හසුරුවන්ට පැදිලි එනම් මේ අපි කතා කරන්න ඇන්න එෙමනම් මේ අපිට පාලනය කරන්න පුළුවන් අන්න පේෂී ඒමත් නැත්තම් කංකාල පේෂී පිළිබත් කංකාල පේශී තියෙන්නේ ඇන අපේ මාතෘකාව කංකාලේ කංකාල පේශී තියෙන්නේ අස්තිපද්ධතිය ආශ්්‍රිතවයි අන් මෙවලට මෙන්න අපේ සැකිලි අස්තියක්මි ඉගෙන ගන්න පහසුවන්න මෙහම එකක් ගමු මෙති අස්තියක් ඔය අස්තියක්ත් එක්ක සම්බන්ධ වෙලා තියනවා මෙන්න පේශයක්න මේ කංකාල පේශයක්ම සැකිිලි අස්තතිත්ක සම්බන්ධ වෙලා තියන කංකාල පේසිිය මේකංකාලේ ඔය පේෂි අස්තිිත් එක්ක සම්බන්ධ කරන ේෂ අස්තිිත් එක්ක සම්බන්ධ කරනවා අපිට හම්බ වෙන பேේෂී අපිට පුළුවන් අස්තිත්්‍යක සම්බන්ධ කරන්න මොනාවලඉදමි කඩරාවලින් කඩරාවල මෙතියන කන්දර අස්ති අස්තියකනක සම්බන්ධ වෙන්න බන්ධනී වලත මෙතියන කඩරාව මෙන්න මේ කංකාලපේෂය අපි කපල බැලුවොත් මේක්ක් වලින් කංකාලපේශය කපල බැලුවොත් අපි x ශ් වලින් අපිට පේනොමින මේ විදිරමි වලන් අන්න එක මෙතනින් තියනවා මේ අපිට හම්බවෙච්ච කණ්ඩරාව තියනෝම නුව තිය කණ්ඩරා කොටස තියනු මෙන්නේසි මේ කපල තියන මෙඔ පේසි ඇතුලෙ මේ මේ පිටතිීමම දකින්න පුළුවන්ග නෝේ පරිමයිසියමක් ඇැපි මයිසියම කියලා කියේරුම් එක සම්බන්ධක පටකයක් මේක ඇතුළේ දකින්න පුළුවන් වෙනවා අපිට අන එතකොට මේ පේශය පේශය තුල තියෙනවා මේ විදිහයට මේ පේෂී කලඹ දකින්න පුළුවන්ගෙනවා මිටි තියෙනවා පේෂී කලඹ කළඹක් අප එලියට රගත්තත් මේ විදි අපට පේන්න පැදිල දටමනාද පේසි කළ මෙ පේසි කලඹවල් අපිට පේසි කළඹ තුල අපට දකින්න මෙන මේ ේ තන්තුේී තන්තු දකින්න පුලොේී තන්තුුවක් අපීලියට ගත්තා මේ විදිමේී තන්තුේී තන්තුුවක් නැත්තන් අපි ෙනාේ සයිල් සයි ැත්ම්ේ තන්තු එක හදිලති න්නේ සයිලවලින් හැදිලති ඇතරෝය මේ අපි හඳුන්න වන්න පේෂි තන්තු පැරදිල්ේෂී තන්තු ඇදිල තියෙන බහුණ අස්ටික සිලින්ඩරාකාර පේෂී සයිලවලි. ඔන්න ඔ පේෂී සයිල තුළ දකින්න පුළුවන් අන්න පේෂී කින්දිති දකින්න පුළුවන් පේෂීයිල්ල තුළ මනත් තියෙන්නේෙ පේෂී කෙඳිත් දකින්න පුළු. එතුර මෙන මේ පේෂී කෙඳිත්තක් අපිට පරීක්ෂා කල්ල බලන්න පුොළු ඇතුර මේ මොනවාද මේ මෙන්න අපිට හම්බේච්චකංකාල පේශීයේසිී ඇදිල තියෙන පේෂී කළඹවලින් පේෂී කළඹ තුළ තියෙනවා පේෂී තන්තු පේෂී තන්තු ඇදිල තියෙන්නේ පේෂී සයිලවලි පේෂී සයිල්ල සිලින්ඳරාකාරයි බහුණ අස්ටිකයි පැහදිලි අන් ඔය පේෂී සයිලවල පර්යන්තයේ තමයි න්‍යස්ටිපිහිට ලති ම අන්දල පෙන්න්නන්න එද ඔය පේශී සයිල තුළ මොන අද තියෙන්නේ අන්න පේෂී කෙන්දිති දකින්න පුළුවන්ගේ එනම් මම යනවා ඔගුල්ලන්ට පෙන්න්නන්න ඔය කියන න්න ඔය අපි ගත්ත ඔකොහොමොමතියාගම් ස මෙ පේෂී ස ආ සයිල බහු නස්්ටිකයි මේගොළන්ගේ නයාස්්ටියම අනනස් මේ ්ලස්ම පටලේ ්ලස්ම පටලේ තුළ දකින්න ුවේෂී සයිල තුළ දකින්න පුළුවන් වෙන මෙන මම නිල් පාට්ටන් ඳන්නගත්ම පාට මාරු කරන්න පේශී කදිිත්තිීම මෙ පේෂී කදිිත්ති ආ තුොට මේ මොනාදමේතින් මෙ මමෑන්දෙ පේෂී සයිලය ේෂී සයිල තුළමොනවාද තියෙන්නේ පේෂී කෙදිති දකින්න පුළුවන්ගන්න දැම්මම ඔබ එක්කගනේයන්නේ ඔය පේෂී කෙදිිත්තක් ඔොයි වගේද කියලබල අන්න මේ පේෂී කෙදිිත්තක් ලොකු කල්ලබලු ේ කැදිිත්තක් ලොකු කරල බැලුව ොදදරු අපිට පේනෝ ඕෝකේ ඔන්න බලන් ේසිී කැඳිත්තක් අපි බැලුවෝ ඔ අපිට මේ විදියට පේු නේසි කදිිත්ක් මේ විදි මෙේදි ඔේස කදිිතිී වල තද පාට කොටස් කොටසක් තද පාටයි මේ විදිහයටට පස්සෙ ලාපාටයි අය තදපාටයි අපවා ලාපාටයිය තදපාටයි මෙ මෙහෙම තද පැහැ හලාපැහ කොට මාරුවෙන් මාරුවෝට දකින්න පුුවන් මොන දකින්න නම්බෙන් තද පැැ කොටස් ලාපැහ කොටස් මාරුව මාරුවට දකින්න පුළුව එතකොට මේ අන්න තද පාටයි මේ පාට මේවාපි හදුන් වනව මොනවා කියලද හරස් විලේක් ලෙස හඳුන් මොනොද ගෙන් හරස් විලේක ලෙස හඳු එද මේ පේෂිවල්ට අපිට නවක් දෙන්න පුළුව හරස් විලේක තියන පේෂි විලිිත්ත පේෂි අි මේ හඳුන් නොමොනෝගකිලද මේ හරස් විලේකන දරන්න පේෂි එමත් ඇත්තං අන්න අපි කිය නොම මෙ මොනෝකිලද විලිකිිත පේෂී ලෙස හඳන්ුවන් කෞද්ද මේ විලිකිිත පේෂි මේ විලිකිත රටාව දකින්න හම්බේන්න කාගෙද. කංකාලපේශී වලත් මේ හරස් විලේ කන දකින්න පුළුවන් වෙනු එවගේම හදපේශී වලත් මේ හරස් විලේ කන දකින්න පුළුවන් එවා එමන දරුවෝ පාඩන් කරගන්න විලිකිිත පේෂී යටත්තට හදේශී හා කංකාලපේශී කියන දෙවර්ගේම යිතිල පැහැදිලිද එනං ඔන්න බලන්න අපි ගියපු ගමන කෝහමද කියලා මේ සැකිලි පද්ධතිය අශවිිතව තියන පේෂී අපි කියනවා කංකාල පේසි අ කංකාල පේී මේ හැඩය තර්කුරූපී හැඩයක්දී මේකංකාල පේසියක් මේයාගේ අන්න අස්තිත් එක සම්බන්ධ කල තියන කණ්ඩරාවමේතිතංකාල පේෂී තුළ පේශී කලබ දකින්න පුළුවන්ගනම් මේක තුළ මනත්තය පේශී කලබ දකින්න පුළුවන් ම මේ අඳන්න පේෂී කළමනය වෙයි ළම් තු තියන පේස තන්තුීමේ අදන්නම ේසී කළඹ දකින්න පුළුව එේසිී කළබෑ තුළේ නාාත්තියීම පේී කළම්ඹක් අපේලියයටට අදළගත්ත ඔයේසී කළම්බෑ තුළේමොනාද තියන්නේ අන්න පේසී තන්තු දකින්න පුළුව අරොතු පාටි ඒේී තන්තු තුල පේසිී කැදදිති දකින්න පු ල කටලේසි කෙදිිත්තට ඇතුළට යවන්නේසි කෙදිිත්ත අපට ඇවයකි පේසිී තන්තුව ඇතුළටේසිී තන්තුව අපට ඇවවයකි පේසි කලම්භ ඇතුළටේසි කළබා අපට ඔව්වයැකි පේසි ඇතුළට අපට පේසියෙන් අදලගන්න පුළුවන් පේසි කළම්ක් එලියටේසි කළබෙන් අප අදගන්න පුළන් එලිට පේසි තතුවාේ තතුුවෙන් අපට අදලගන්න එලිට පේසි කෙදිිත්තා මේේසිී කෙන්දිිත්තක් කරගෙන න්න ඒක අපිට බලන්න පුළුවන්ම අන්න පේෂී සයිලයක් නැත්තම් පේෂී තන්තුුවක් මේ තිය පේෂී සයිලේ තියෙනවාේෂ කදිතිේ පේෂි කෙදිෙත්තක් ලොකු කල්ල බලපුවාමන් අපිට පේනවා මේ විදියට තද පැහැ කොටසක් ලා පැහොටසක් තද පැ ලාපෑ කොටසක් මාරුෙන් මාරුට මේ අපි හඳුන්ව නොව අහරස් විලේ කරන ලෙස හඳුුව හරස්විලේන තියන පේශී වලට අපි කියනෝ විලිකිත පේ පැහැදිලිදන් එහෙම නං මෙන්න හරස් විලේක අපි පරීක්ෂා කල්ල බලපුහාම අපිට පේන්න තියනෝ පේෂී කෙදිිත් තක් කොයි වගේද කියලා බලපුහාම ඔය මෙන්න මේ විදිහේ පේී කෙඳිති කොටසක් අපි වැැලුවත් ක යෙන අපිට හම්බවෙන. මේ තද පැහැකුටස් දෙකක් කතරින් අපිට ගන්න පුළොම. ඉස ඩ්‍රේකාවක්තිය. ඉස ්‍රේකාවක්තය තුර මම මේ කතා කරන්නේ යන්නේ කංකාලපේශීවල නැතම් විලිකිිත පේශීවල කෘත්තම එකකේ පිළිබඳ හොයල බලන්න ය. අපි ගෙන මේ කංකාලපේශීවල, ක්‍රියාකාරීත්වෙන් කුඩාමේකක සාකොමීරය. අන සාකොමීරයක් බලන්නයි මෙ තොර අපිට හම්බෙන ඔන්න බලන් මේ සාකොමියරයක හිසෙඩ්‍රේකා දෙකක් තිය. එත්ත එක්කෝගේ දකින්න පුළුව මේ ඉසිෙදද්‍රේකා සමීපේ තියනව විශ්කම්බයෙන් අඩු නැක්ටීන් සූත්‍රරිිකා දකින්න පුළුවන්. මේවා ආනමේ තියන්නේ දි ී කියන පෝටීන හැදි තිය අබල ඉටමතර අපට දකි ල මැද්ද විශ්කම්බේන් වැඩි මීන් සූත්‍රිකා දකින්න පුළුවන්ගෙන මී සූරිකා මෙ විශ්කම්බේ වැඩ තුර මේ අපි නම් කරමු මේවා මෝී මේ මේ අපිට හම්බ වෙන්න ආන්න නමින් සාකෝමියර ආන්න එතර මේමකැ තුළෙ කෞද මේ පේශී කෙඳදිිත්තක්ක තුළ සාකොමීර සාකුමීර සාකොමීර සාකමර සාකමීර සාකොමීර දිගටමදී ආන් එනම් අපිගෙනව පේශී කෙදිිතු තුළ පුනරාාවර්තීඒ ක ලෙස සාකොමියර දකින්න පුළුවන්ගේ. මනද පුනරාවර්තී කළගෙන් නැවත නැවත පිහිට නොමේ අන්න ඇක්ීන් මයෝසිීන් වලින් හැදිච්ච සාකොමීර රටාවක් තමයි මේක තුළ දකින්න පුළුවන් ර නිකමට බලන්නකු මේ මයසිීන් දනු විස්කම්බේෙන් වැඩීනිි මේ මාල්සින් දනු විස්කම්බේෙන් වැඩි මේ ක්ටීන් දනු විස්කම්බයෙන් අඩු එතුර අපට පේරවනෙද මේ මෙතැනින් හැතිල වැැලූත්ත හෙම එකක හිතන අපි බුරුටි තුම ඇතිල බලනවාකිල් මේ විස්කම්බේෙන් වැඩිහිනම් විස්කම්බේ වැඩිහිද මේ එක තුළින් ආලෝගන අඩුව ඒව තමයි අපට තද පාටට පේනම ආන්නඩ ඉට පස්ස මේ හරියේ තියෙන ඇක්ීන් දනුුව ිකම් අඩුව ඒවපිට ලාපාට්ටපේ අයිතියෙන්නේ කවුද හන්න බලන් ආයිතියන කවුදේන අයිතියෙන්නේ මෙන්න මේ න්නහ පව් මයෝී නහ පව් මයෝී පේනම් මේ පැත්තත් කතින මේ පැත්ත් මවසිීන් ති ම් මවීන් ී මීන් <Nacionalfilled indo> <april> <maiłosini nido> ී මීන්ීන් දිටම පුළරාවර්තීරටාක් දිීර දකිනු එ මේ විෂ්කම්පේෙන් වැඩිහිද මෙ පේ තද පාටට ී පේන්නේ ලාාටෝ මසිීන් පේන්නේ ද පාට මේ තද පාට ලාපාට කිය මාරුවෙන් මාරුට තිීන මන මයසිීන් තියන කලාප තමයි තදපාට්ට පේෙන් ඇක්ටීන් තියන කලාපලා පාටට පේනව දකින්න පුුව. ඔය එහෙමනං කංකාල්ලපේෂී පිළිබඳ මූලික හැඳින්වීමක් ම ඔබ මේ හොඳට අවබෝධ කර ගත්තොත් ඔබට මේ ඉස්සරහාට තියෙන කාරණාටික හොඳින් වැටහෙ පැහදිලි මේක පරූපයක් කොත් සම්පත් පොතේ නෑ හැ බීටදාල විස්තරේ දී සහක්කොමියරේ ගැන කියන්නලු ස්සඩ්‍රේකාතිය නොවලු පැදිලි අන් එම්රේකාවක් තවත් එකක් ගැනගීරු පැදිලි ආන්. එතුර මේ ලාපාට තද පාටය වගෙන් ඇක්ටීන් මවසින් ගැන ඔක්කොමටික තිීීම හැයි මේකදුරු රූපයක් වත් නෑ හැබයි රූප නැතුව මතගතියාගන්නක දරුවන්ට ගැටල්ලු සහිතයි. එහින්දා මේවා දරුවය එකතු කරගන්න එකයිමං ඔබටක ඇඳලාම පෙන්නුව හ ඔන්න කංකාල පේශීවල මූලික විව්හය තමයි මේ ඔබට ඉදිරිපත් ක. එමන බලොමු සටහනට ගහිල්ල මොනොහද අපිට කංකාල පේෂී පිළිබඳ ආන්න මොනවාද තියෙන විස්තරී කියලා බලන් ඔය මම කිය පුොවිස්තරේ මෙතර ොහොම පැලිවති. සැකිලි ආශ්‍රිත්තව ඇතිවන දෛකස්නායු මගින් පාලනය වන න් අපිට පාලනය කර පළම්මිේ දයිකස්නායු මගින් පාලනේ වන හිච්චානුකපේෂී. දිගුසිලින්දරාකාරපේෂී සයිල මිටිවලින් සමාන්විතව. මෙම සයිලපේශයේ මුල් දිගෝස්සයකින එකට සමාන්තරව පෙළගැසීයත්. බහු ආනන්න න්‍යෂ්ටිකයි. නස් සයියේ පර්යන්තඇත ක න්‍යස්තිතියන සයිලේ පර්ර්යන්තයේ තියනම දැක න්‍යස්තිිතියන සයිේ පර්යන්තේති මැදදනවයිතිී න්‍යස්ටි පර්යන්තය දකින්න පුළුවන් පැදිලිද ඟට පර්යන්ත සෛලේ අභ්‍යන්තරයේ පේෂී කැදිති මිටි සයිේ මුල්දිගක ඔස්සේ පහිටයි. පේශී කෙන්දිිති තුළ පුනරාවර්තී ලෙස පහිටන සාකොමියර දැකිය හැක පුනරාවර්තිී ලෙස පිහිටන මනත්තින් අ පේෂී කෙන්දිිති තුළ කොත්තින් අන්න සාකොමියර දකින්න පුළු සාකොමියරවල මෙම පුනරාවර්තී පිහිටීම හරස්විලේකන ලෙස දක ගන්න පුළුවන්ගේ නොමේ න්න මේ අපි දැක්ේී කෙන්දිිති තුල තියෙන මෙ පේශී කෙදිති තුළ තියන හරස් විලේ කන දකින්න පුළුව තුර මේක බාගෙටේ පා සටහනට මේටිකත් එක තු කරගන්න ඔබම අ පේශය තුළ තියනවාේෂී කළම්ඹ තුල පේෂී තන්තු තියනෝ එේෂී තන්තු තුළ තමයි පේෂී කෙදිිති තිය පේෂී කෙදිති තමයි අන්න පේෂී සයිල තුළ තියනමති සයිල්ල නඇත්තම් පේශී තන්තු තුළ තමයි පේශී කඳෙතිදී පේශ කෙනිත්තක තමයි අන්න හරස් විලේකන දැකින්න පුළුවන්ුවේ එක හරියට අවබෝධ කරගන්න පැදිලි. සාකුමියරවල මෙම පුනරාවර්තී පිහිටීම හරස්විලේක අන දැකී ැක තදහාලා පැහැති කොටස්ස මෙම විලේක මෙම විලිකිත පේශීවල කෘත්තම එකක සංකොමීර. ග විලිකිත පේෂීවල කෘත්තම එකකේ සංකොමීරය විලිකිත පේී විලිකිත පේෂී වර්ග දෙකයි එකක් කංකාල පේසිී මගතියාගන් අපි මෙතැ දි කතා කරන්න කංකාල පේෂී ගැන හැබ අප මෙතිති කතානො කරට හද පේසිිත් අ පේශීත් මනාද විලිකිිත පේෂී විදියටයි අපි හඳුරුවයි පැහැදිලි අන් මෙ බලන්න තියෙන රටාව මෙන්න අපිට හම්බ වෙන කංකාල පේශීයක් එපේශය තුළ මේ අන් අපිට හම්බවෙන පේශී කළඹ දකින්න පුළුවන්ගේ එේෂී කළම්ඹ තුළ මේේෂී තන්තු තියනවල න්‍යස්තිි තමයි මේ නිල් පාටින් පෙන්ලා තින මේ පර්්‍යයන්තයේ තියෙන න්‍යස්ති තොරේේෂී තන්තු තුළනැත්තං පේෂී සයිල්ලම මසල් ෆයිබර්ස් පේී තන්තුනත්ත පේෂී සයිල් එේී සයිල්ල තුළ පේෂ අන්න කැදිති දකින්න පුළුව. මයිෆයි්‍රල්ස් පේෂී කැදිිති දකින්න පුළුව. එ පේශී කෙඳිත්තක තමයි අන්න අර තදපාට ලාපාට තද පාට ලාපාට පේන තිීර. මෙවලන් තද පාටින්තියනොම රැස ලාපාටයි කලුපාටින් තදපාටයි ලාපාටයි තදපාටයා එතඒකර හේතුව එන්න මේක තියෙන මනද අන්න ඇක්ටීන් හාමෝසීම් අපි එක හොයලා ආපව් හොයලබල් ත මේ සැකිපද්ධතියාශවිතෝ තියන පේෂක් මේ පේශය තමයි මේ අරගත් එලේ මෙතියන් අපිට හම්බේච්ච පේශී අස්තියක්ත් එක්ක හ සම්බන්ධ කරන කණ්ඩරාව තමයිමේතිී පැහැදිලිදද මනංගන් කංකාලපේශීවල කෘත්තමේ ලක්ෂන් උද්දීපතාව සංකෝචතාව විත්‍යතාව අපිගේ අපිට හම්බෙනවා කංකාලපේශීවල කෘත මේ ලක්ෂණ උද්ධීපපතාව උත්තේජ සඳහාපතිචාර දැක්ව පැදිලි සංකෝචචතාව සංකෝචනයට නැත්තං කෙටිවීමට ඇති හැකිය විත්‍යතාව ඇදීමට හෝ සංකෝචනයට ලක් වූ පසු නැවත කද මුල්තත්වයට පත්වයෙන පුොළ මේ ආප මුල්තත්වයට පත්වයෙනට පැදිලි ඉලාස්ට්‍රික්කකක් වගේ ඇඳනාා අප මුල්තත්වයට පත්ත මෙන මේ ප්‍රධානකාරණ උද්ධීපතාවය සංකෝච්චතාවය පිතන්න්‍යතාවේ අන අපිට හම්බෙන කෘත්තයමය ලක්ෂ අපි යමු කංකාලපේෂී සංකෝජනය ආන්ත්‍රණය බලන්න කංකාලපේෂී සහ සංකෝජනය යන්තරකි. එක අටතේ අපට අපි මුලින් ොහෝ නෝ ල මෙෙන මේ ලක්‍ෂණ ටික ඔබ පාඩන්කරග. මං කියිය පුටික මේ මෙහෙමමති කංකාලපේෂී පටකවල ලක්ෂණ. සාමාන්‍යෙ කංකාල පද්ධතියට සම්බන්ධෝ පවතින ඉච්චානුක දේහ චලන ඇතිකර යන්න මේවා තියෙන්න්නේෙ කාත්තෙල් කංකාලපේශී තියෙන කංකාලා පද්ධතියඇත්ති එක කංකාල පදධතියගෙන් දරුවුණේ අස්තිත්්‍ය එක්ක සම්බන්ධ වෙලා ඉතින් කංකාල පද්ධතිය කියන්නේ කවුද අස්තිත් එක්කයි සම්බන්ධ වෙලා ති. දිගු සිලිින්දරාකාර සයිල මිටිවලින් කංකාලපේශී පටක තැනී ඇත. මෙ දිගු සිලිින්දරාකාර මිටිවලින් හදිල තියෙන්. ලොකුවන්න මිටියක්ති මෙසයිල එකන එකට සමාන්තරව පේශය දිගේ පිහිටයි. සෑම සයිලයක්ම හුනස්ටිකයි තතියා ගට කංකාලපේෂී සයිල බහුනස්ටික සයිල පටලට ආසන්න වන්‍යෂ්ටි පහිටමි න්‍යස්්ටිතියෙන්නේ සයිලවල පටලට ආසන්නේ ලාස්ප පටලට ආසන්නේ තමයි න්‍යස්්ටි පිහිට ලති මේ න නටි සයි පරයන්තේතියෙක වන ඒත් ඉතානි වැරදි. සංකෝගොචක්ක සුද්දර සූත්‍රික අඩංගු පේෂී කෙන්දිිති සාධයන් ක ඇතුළේ මොනත පේෂී කෙන්දිිති තියෙනම එතකොට මේ පේෂී සයිල්ලයේෂී සයිය ඔ පේෂී සයිලය ඇතුළේ මේ තියෙන්නේේෂී අන්න මොනාතෙන්ේෂ කෙන්දිිති දකින්න පුළුවන්ේෂ කෙන්දිිති දකින්න පුළුවන් යිල තුළ පේෂී කෙන්දිති දකින්න පුළුවන්ගේ. පේෂී සයිලය ඇති පේශී කෙන්දිිති සාකොමීර නම් පොනරාවර්තිී ඒකක සාදයි අපි ගු අන්න පේෂී කෙන්දිති වල වනත්තෙන් සාකෝමීර කියල හඳුන්න වන්න පුනරාවර්තිී ඒකති. මේ සාකෝමීර පොනරාවර්තය සැකැස්ම අන්වීක්ෂේද නිරීක්ෂණයේදී විලේක සහිත පෙනුමක් දක න මේ අන්වීක්ෂයෙන් බලපුහාම විලේක වගේ පෙනුමක් අපිට අරගෙන දෙත් බලන් මේ අපි දැක්කේ මෙතිේී සයි ස සයිලේ තුළ තියෙන කදිතිේ කැදිිති පරීක්ෂා කලවලපුහම කේ අන්වීක්ෂයෙන් අපිට පේනවත් අදපාට ලාපාට තදපාට ලාපාට තදපාට ලාපාට මාරුවෙන් මාරුවට දකිින්ඒව අපි හරස් විලේක ලෙස දකින්න හම්බ වෙ අන් සාකොමියර විලිකිත පේෂී සයිලවල මූලික සකෝන මූලික සංකෝජනවිව්හයයිනත්තන් සංකෝජනය එකකේ ෘත් මේක ක නත්තං ක්‍රාකාරිත්‍යයෙන් කුඩාමකක අපි කියන සාකොමියරයකය විලිකිතී ස හදපේෂී සයිල මෙන්ම කංකාලේෂී සයිලද අන් එතකොට බකංකාලපේෂී හදපේෂී දෙකම උද්දීපතාව පැදිලි උත්තේජොලට පතිචාරදැක්වීම පැදිලි සංකෝච්චතාවය ඇදීමට හා හැකිලීමට ඇති හැකාව විතන්න එතාවේ මෙන මේ ලක්ෂණ තුන කවුද. කංකාලපේෂිද දරනෝ හද පේශිද දරනෝ දකින්න පුළුවන්ග. ප්‍රත්‍යස්සතාවේ ආන්. සංකාලපේෂී දයික ස්නායු පද්ධතියේ ඉච්චානුක පාලනයකට ආන්න යට තේ සිද්දවෙ. ත කංකාල පේෂී කියනෙ අපිට මක්කර පලාදම චානුක පාලනයක් ඇඩ තේ ක්‍රියාත්මක වවෙන්නේ ගැන ොලේ අනුදනුමක් යටත්තේ අපිට පාලනය කරන්න පුළුවංකම තියනවා කවුද කංකාලී සිනුදු පේශීහෙම අපිට පාලනය කරන්න බැ සාකොමීරේ වව්හය තො අපි හම්බෙන ඉලග මාතෘකාව අපිට හම්බෙන්නේ සාකොමීරයේ ව්වේ නැත්තං කංකාල පේෂී චලනය මූලික යාන්ත්‍රණය කියන කාරණය පිළිබත්. ලිත පේශී සයිලේක ඇති පුනරාවර්ති සංකෝජනයකක සාකොමීර ලෙ ඳදුන්න්නවන්න අපි කියනොවා මොනා කියලත් සාකොමීර ලෙස ඳන්වන්නේ මේ තියෙන පුනරාවර්ති අපි කිව්වා අපිට හම්බේන්නේ පේෂී සයිලයා නමති සයිේ න්‍යාෂ්ටි පර්්‍යන්තේ තියෙන් මෙන න්‍යස්්ටි අස්තිේසිී සයිලය හැදිල තියන්නේ පේසි සයිල තුළමන අත්තින් පේෂී කෙදිිති දකින්න පුළුවන් ේෂ අමනවාද පේී කදිි ත ඇද පේී සයිය ඔන්න පේෂී කෙදිිත්තක් පරීක්ෂා කරල බලපු හාම තමයි ආන්න අපිට හම්බන්න මේේෂී කෙදිිති කොටසක් කරගත්ත ඒක අපිට මේ විදියට ලොකු කල්ල බලන්න පුු කෙදිිති කොටසක් අපි අරගෙන පරිීක්ෂා කරල බලපු හාම් එක තියෙන ඔො මේ විදිහට අන්න අපි කිව්ව ඉසෙඩ්රේකා දෙකක් දකින්න පුළු මෙතියෙන්නේ සේ‍රකා ආසන්නේ තියන විෂ්කම්බෙන් අඩු ඇීන් සූත්‍රිකා ආසන්නේ ඇන් සූත්‍රරිකා දකින්න පුළුව මේ මැද්ද අපිට හම්බ වෙන මන් විශ්කම්භයෙන් වැඩීම එතර මේ මෝසන් මේඇට මැද්දෙන් අපිට ගත්ත හමන්න එම්රේකාවක් දකින්න පුළුවන් මෙතියෙන්නේ ඉසෙන්ද්‍රේකා දෙකක් අතර දුර සාකෝ මීර සාකෝමීරයක් දකින්න පැදිලි ඔන ඔය පිළිබඳව තමයි මේ විස්තරය අපිට දීලති බලන්. විලිිත ස විලිගිතේෂී සයිලේක පුනරාවර්තිී සංකෝජනයකක ලෙස සාකොමීරය හැඳින් විය හැ ත්‍ර සාකුමීර මොනවාද කියන් අන විලිකිත පේෂීවල අන්න ක්‍රාකාරී සංකෝජනයකක ලෙස අන විශේෂිත ප්‍රෝටීනවලින් සෑදනු සිහින් සහ ගන, සංකෝච්චන සූත්‍රිකාවලින් සමන්විත්ත පේෂී කෙදිතිමගින් සාකොමියරය තැනී ඇත් න සාකොමීර හැදිල තියන මනාවලින්ද. පේෂී කෙදිතිවලින් හැදිල තියෙන්නේ පේෂී කෙදිතිවල තියනවා විෂ්කම්බයෙන් වැඩි සූත්‍රිකා හා අඩුවේව දකින්න පුළුවන්ගේ. සිහින් සූත්‍රිකා ප්‍රධාන වශයෙන් ඇක්ටීන් ප්‍රෝටීනවලින් හැදිල. සාකොමියරේ ගණරේකාල ලෙස දිස්වුවන ඉස්සෙඩ්රේකාවට සම්බන්ධවැත් ආන ඉසෙඩ්්‍රේකාත් එ එක සම්බන්ධලා තමයි ඇක්ටීන්ති. පැදි. ඉසෙද්‍රේකාව සාකුමියරේ සීමවයි ගන සූත්‍රිකාක න මයෝසිීන් ප්‍රෘටීනවලින් ඇැදිච්චේව සාකුමේරයේ මධ්‍ය ප්‍රදේශයේ එම්රේකාවට සවිවීතිය ආන්නමිති. එත ඇක්ටීන් සූත්‍රිකාකාඩද. ඉසෙද්්‍රේකාවට සම්බන්ධ වෙලාතියනකොට මයසිීන් සූත්‍රරිිකා අන්න මයසින් ප්‍රෝටීනවලින් හැදිච්ච ගඩද එ ප්‍රේකාවට සම්බන්ධ වෙලා තියෙනවොදක් කින්න පුළු. පැහැදිලිද අන් කංකාලපේෂී සයිලේ ඉසෙඩ්්‍රේකා දෙකක් අතර ඇති සාකොමේර පුනරාවර්තනය වෙමින් පිහිට එකැනමකද්ද වෙන්නේ මේ අන්න ඉසෙඩ්්‍රේකා දෙක් අතර තියන මේ සාකොමේර නැවත නැවතතිේර. මේක සසාකොමේරයක් මෙන්න ඉළඟක ඊලාකත් අපට දකින්න අම්බේ නොමන ආදමි මෙන්න මයෝීන් පෝටීන දඩු මවී ප්‍රෝටීන දඩුආපව් අ පැත්තෙන් ඇක්ීන් තර රැක්න් ම නන් ම ක් මවසි දිගන් දිගටම දකින්න පුළුවන්විරු බලන්න පේෂී කෙදිිත්තක අක්‍රියවස්ථාවේදී ගන සහ සිහින් සූත්‍රිකා අර්ද ලෙසාති පිහිත වෝ පිහිටයි එහෙම තියෙන බල අක්‍රියවස්ථාව අර්ද ලෙසසා ති පිහිත වෙලා තින්න මෙ මෙහෙම තියෙන නම තියන අපි ගන්නකො මේ විිෂ්කම්බෙෙන් වැඩ මෙමසි ඒවා ඇක්ටීන්ම ප ආන මේ ම ගගිලි දෙකම ගන්නක ඇක්ටීන් කියල් ඇල දෙත් තක් කොමතින් අර්ද ලෙසති සංකෝජනය වන කොටමොද වන්න මේ ගොල් අන්න ළඟට යන ඉහිල්ල වෙනකොට සාමාන්‍ය අවස්ථාවේ මෙමති එකනව කිය සාකමීරයේ අග සිහින් සූත්‍රිකා පමණක් ඇත සාකුමේරයේ මධ්‍ය ප්‍රදේශයේ ගන සූත්‍රිකා පමණක් දැකිය හැක සාකුමේරේ මේ සිහින් සහ ගනසූත්‍රිකා සැකසී ඇති ආකාරය කංකාලපේෂී සයිලවල සංකෝචනයේදී කෙටිවීමට හා ඉහිල්වීමේදී නැවත පෙරතත්වයට පැමිණීමට ආධාර කර මම් පෙන්ුවමි මෙතියෙන්නේ මහතඒවා මැවසි මේ අන්නක්ටි මෙ මම ගල් දැමකුද වෙන්නේ මෙවලට පුළුවන්ම අ කර ද ලඟට එන්න පුළුවන්ම ඒවගේම ඇතට එන්න පු. මෙම නිකම්ම නෙවේ යන්නේ මේක මෙහම ඇබරීලයි ඇතුළට යනයානපේක සර්පන සූත්‍රරිකාවාදයෙන් කියෝ මේ නිකාආම්මොහොම අනමයසින් දඩු අස්සටඇක්ටින් දඩුුවනවා නවෙව මේ කැරකිලාම අයන් අරි රර ස්කරුප් වෙනය අපි අපි සාමාන්‍යයෙන් ඇනයක් බිත්තිර ගහපු හම එක් ගැලවිලා එන්න පුළු සාමාන්‍යයනයක් යකඩ යනයක් ලීියකට ගහපුුවම් එක ඇදිල එන්න පළ හබැයි ස්කරුප් වන අපි කැරකිලා යනකොට මේක හපව් ගලෝනවනම් කොයි අතරද අනි පැත්තර කරකෝලාම ගලවනතරමේ මෙහම සංච්චහම් කොද වෙන්නේ එක ප්‍රබලතාවේ ගොඩා චක්තිමත් බාව ගොඩක් වැඩියුව ඒ එකෙන් තම මේ අතම කරන්නදේ ප උඩට ඔස්සන්න පැහැදිලිත් එ ඔන්න අපි කියන මනද මේ සංකෝජනය වෙන්නයි ඉහිල් වෙන්නයි පුළුවන් විදිහට තමයි මේ මක්කෙලා තියෙනද සකස් වෙලා යන දැකින්න පුළුවන්. සාකෝමියර ඇති කරන්න යාන්ත්‍රික කෘත්්‍ර සඳහා ක්ටීනා මයෝසින් ප්‍රෝටීන දායකව එකන මේ සංකෝජනයා අයිල් වීම සඳහා ක්ටී මයසින් ප්‍රටීන දායක කංකාලපේශය සංකෝජනය ප්‍රධාන වශයෙන් ඉච්චානුක වන අතර ය දයික ස්නයු පද්ධතිය මගින් පාලනේ. දයික ස්නායුලින් පාලනවිද තවම අපිට මේ න හිතල පාලනය කරන්න පුළුවන්. උත්තේජනයේ උට කංකාලපේෂයේ තනිපේෂී සයිල කෙටිවේ එසේ වන්නේ හිසා කොමියර කෙටවීම මගින් ඇතිවන අන අතරයින් මුළුපේශයම සංකෝජනය වෙන ඔන්න බලන් ඔය පේශය සංකෝජනය වෙන හැටිමි මයික ගැනත් කියන්න මොකක්ද කියන්න මේ බලන්න බින්න මේ කනේ ආන්න තුරෝ මේ සාකෝමේරයම පේෂී සංකෝචනය නෝ කෙලා කෙනේ මයසිින් දඩු වසට ඇක්ටින් දඩු යනවා කියනෙකු මයසින් දඩු වස්සර ඇක්ටිම් දන්නු යනකොට ඉසෙඩ්ද්‍රේකා දෙක ලංවෙන් ඉසෙඩ්්‍රේකා දෙක ලංව ඉසෙඩ්‍රේකා දෙක ලංවෙනකොට මේ පේෂී කෙදිති මොකොද වෙන්නේ පේෂී කෙදිති කෙටි වෙන. ේෂී කෙන්දිිති කොට වෙන කොටට හොන බලන්න මේ පේෂී කෙන්දදිති මෙත් කොට වෙනවා යත් කොට වෙනවා යත් කොට වෙනවා යත් කොට වෙනවා මෙයත් කොට වෙනවා යත් කොටන මේ පේෂී කෙන්දිිති ඔක්කොමොට වෙන කොට පේෂී සයිල්ල කොට වෙනවා. පේෂී සයිල කෙටිවෙන කොට අන්න මේ පේෂී සයිලවලින් හැදි තිෙන පේෂී කළම්භ කෙටිවේ. ඇතර හැම්ම පේෂී කළම්බක්ම කෙටි වෙන කොට සමස් පේශියම මොකොද වෙන් ආන්න කෙටි වෙනෝ දකිනුලා. පොඩිමෙක් කෙන කෞු්ද කොට වෙන සාකෝමීියරය. සාකොමියරය කෙටි වෙනොටේෂී කෙදිති කොට වෙන පේෂී කෙදිති කෙටි වෙනකොටේෂී සයිල්ල කෙටි වෙනෝ පේෂී සයිල කෙටි වෙනොට පේශී කලඹ කෙටි වෙනවා පේෂී කළඹ කෙටි වෙනකොට සමස්ත පේශයම කෙටිය. අන්න පැහැදිලිකර. එමන යමු අපි හිටපු තැනටම මෙන බලන් එසේ වන්නේ සාකොමියර කෙටිවීම මගින් ඇතිවන අතරයින් මුළු පේශීම සංකෝචන එතර පේෂී සංකෝචනයේදී රණු පිළිවල කියා සාකොමියර කෙටිවෙන එවිට පේෂී කෙදිිති කෙටි වෙන කෙදති කෙට වෙනොට පේෂී සයිල නැත්තම් පේශී තන්තුෙටිේශී තන්තු කෙටිවෙනොට පේශී කළඹ කෙටිවෙනවා පේෂී කලඹ කෙටිවීමේ ප්‍රතිඵලයක් විදියට සමස්ථ පේශීය කෙටිවෙනවා දකින්න පුළුවන්ය. යන් මෙවලන් මෙන සාකොමියරේ මේ සම්පත්පතිය තියන එක මේක දරුවන්ට ඔහොම්මම විවග ත්‍රශ්්‍රපත්තරේ මුද්‍රණය කළ දිල එකකින් ප්‍ර්ාන පුොලො මේ ඔක්කොමටික ම කල දීම. ේ‍රේකා එම්රකා මයෝසි නක්ීන් මේ ඔක්කොමටික මකරද ඇද අපි නම් මේ විශ්කම්බෙන් වැඩි ගණ සූත්‍රිකා තමයි මෝීන් සූත්‍රිකාමේති මේ විෂ්කම්බයෙන් අඩු මේ පොඩිඒව තමා අපි කියන්න කවුරු කියලද ආන්න මේ ඇක්ටීන් සූත්‍රරිිකා අපේන එදකොට කායක්ක සම්බන්ධලා තියනෙද ඉසෙඩරේකාත් එක්ක බැඳලා තියෙන්නේ ආන්න ඇක්ීන් සූත්‍රිකා එමරකාවත් එක්ක බැඳිලතියෙන විශ්කම්පයෙන් වැඩි මයෝසිීන් සූතරික පැහදිලිද දැ මේකෙ පොඩි ලස්සන වැඩ කුත් වෙලා තේෙන ොමකක්ද මේ ඇක්ටීන්හා මයෝසිී නර හරස් සේතුවලින් බැඳිලත්තිී නො පෙන් එම බැදිිල තියෙන කොට දර්පේශය සංකෝචනය වෙන්න්න ඒ සර්පන සූත්‍රරිකාවාදය වෙන අරගෙන පොඩි පැහැදිලි කිරීමක් ආන්න කරග නු බාන එෙමලා සාකොමියරේක මූලික දේවල් ටික සිෙඩ්‍රේකා දෙකයි එම්රේකාවයි විෂ්කම්බයෙන් වැඩි මැවසිීන් දඩු ටික තියෙනු එෙව පරටීන දඩු විෂ්කම්බයෙන් අඩු ආන සිහින් සූත්‍රරිකාපි කියනෝ ඇක්ටීන් සූත්‍රරිකා දකින්න පු. තොරෝය සාකමියරේක ැකැස්ම තමයි ඔය දරුවන්ට පේනති. පිී සංකෝජනය චලනවලට පරිවර්තනය සඳාේෂී සංවිධානය වී ඇති අස්තියා අශ්‍යව අන ොරට පේශීරතනය වැඩ කරන්න බෑ අස්තිීර්තනය වැඩරන්න අදැ කවද න්නන මෙසු සංයෝගයක් තේරු අස්ති පේෂී මක්කෙලදී නොද එකට එකතු වෙලාතීර. අස්තිවලට සවී ඇති කණ්ඩරා ඇද කංකාලපේශී සංකෝජනය මගින් සිදු කෙර. මත මංකුවනේ පේශීය අස්තිත් එක්ක සම්බන්ධ කරන විව්හයේ තමයි කණ්ඩරා. අස්ති අස්ති එකන එක සම්බන්ධ කරන විව්හ තමයි බන්ධ. සමහරලාට අපි කියන්න මේ මකරලාද කෙටි දුර දාවකෝ ඉන්නේ පැදිලි මීටර් සීග දුවනයි. සමහරලාට ඒක ඉඩකෝ කියනවා මේ වසර දෙකකට ක්‍රීඩාවෙන් සමුගන්නවා ආ මොකත් මේ වෙලා තියෙන්නේ ගොල්ලාන්ට. ඒගොල්ලා අරා ෂණකව නේ අන්න දුවන්න පටන් ගත්න්න කියපු ගම සද්්‍යය හෙනකට ොවුන් අසාමා්‍ය වේගයක් ගන්න එවිටමකොද වෙන පුලාා ඔන්න කණ්ඩරාවක් කැඩෙන්න්න පුළුව. කණ්ඩරාවක් බි දෙෙන්න්න පුළුවන් එහමුණු ඒේක යතාතත් එයට පත්වන්න අන්න අවුරුද්ධත් දෙකක් කීටත් වඩා වැඩි කාලයක් ඇත. එ ද ඔන්නේ අදාල ක්‍රීඩාවෙන් මක්කරනව කාලෙකට සමුවරගෙන තමයි නැවත ඔලිම්පික් තරග සඳහ නැත්තන් අන්නේ ප්‍රධාන ක්‍රීඩා අතරග සදහසාදාා අන සහභාගීවීම සිද්ධව. රම කණඩරාව තමයි පේශය ගිහිල්ල මක් කරන්නද අස්තිත් එක්ක සම්බන්ධ කිරීම සිින්ද කරන දරු හරි ලේසියෙන් මතකතියාගන් අස්ී අස්තිසන්දිී කෞ බන්ධනඒ වගේම අස්ති සාදි කව කඩර නොව මතක තියාග මෙ බලන් පේෂියක සංකෝජනය මගින් පේශය කැටිවීම සිදුවන අතර එයි නස්තිය හෝ අවයාව කොටස චලනේේ මෙ ල ොකොද මෙතැරින් මේ ම පේශීති පේශයමකොද වන්න මෙතැන කොට ව කොටමේ මෙත නිත් තමයි අර කණඩරාවෙන් සම්බන්ධලා තිරමේ ත ස්සෙනු න්නවැඩ පැහැදිලිද. නවයාව කොටසචලනේවි ස්නායුආවේගය නැවතුනො විට පේශය සංකෝජනයවීමෙන් පසු පෙර පැවත්ති දිගටම නැවත පැමිණියන් මෙතතුරු මම් මේ අත උත්සපුහාම ඉස්සලා තියනු අර පේශය කොට වෙලා අප මොකොද වෙන්නේ දිගියරන්න කොට ල්තත්වයට පත් අන්න වඩ ඇත රට උත්සන් ඉන්ඩ ශක්තියවැෑවරු හැ පල්ල අදාගෙන ඉන්න ශක්තියවැෑය වෙන්නේ එක මතක තියාග ඉට පස්ස අපිට යන්න තියෙන්නේ මේ ඉගනගත්ත සාකෝමියර රටාව පාවිච්චි කරලා අපි බලමු කංකාලපේෂයක් සංකෝජනය වෙන්න කොහොමද කංකාලපේෂීවල සංකෝචන ක්‍රියාවලිය සඳහා දැනට පිළි අරගෙන තියන අන යාන්ත්‍රණය තමයි අපි කියන්නේ සර්පන සූත්‍රරිිකාවාද. සර්පන සූත්‍රිකාවාදයට අනුව කොහොමද කංකාලපේෂයක් සංකෝජනය වෙන්නේ කියන කාරණය අපි හොයලබල්. මෙ බලන් විලිකිිතපේෂි න සංකෝජනය පිළිබඳ අන තනදි මේ. ංකාලපේෂී සංකෝචනය පිළිබඳව කියනවට වඩා ගැලපෙනවා එකම හද විලිකිිත පේෂි. පුදුවේ කවුද කංකාලපේෂී හදපේෂි දෙන්නම සංකෝජනය වෙන්නේ මේ සර්පන සූතරිකාවාදයට අනුවන්. වර්තමානයේ පිළිගනු ලබන අන්න ආකෘතියද. මෙ සිද්ධාන්තයට අනුව කංකාලපේෂී සයිලේ හෝහදපේෂී සයිලේ සංකෝජනය වනවිට සෑම්ම සාකෝමියර්රයක්ම ඇති ගණ හා සෙහින් සූත්‍රරිිකාක මත එක්ක ලිස්සා යාම සිදුව මේ බල මෙන්න මයෝසිීන් දන්්ඩ මේ හැක්ටීන් දඩු. මේවා මත බක්ක නොද මේවා. ලිස්සායාම සිද්ධව ප්‍රතිඵලේ මේ මගේ අධ දෙක බලන්නකෝ අධ දෙක ඇත්තේ නොමේ මේ මනති අධේ කතර දුරමොකොද වෙන්න වැඩී දැම්මකොද වෙන්න මේ ගුල්ලමි ටිකටික ලංවෙන් . කට ඔබදන්නවා මේ හෙමනම් ඉස්ෙඩ්රේකාවම ඉසෙඩ් ්‍රේකා දෙක මුකද වෙන්න ලංවේෙනවා එක ඇන කොමියේරේක දිග අඩුව. එවිට සාකොමීරයේ අන්ත දෙකෙහි මැති ඉසෙඩ්්‍රේකා එකිින එක ලං කෙරෙන අතර සාකොමේරය කෙටිවේවා. එනම් පේශී සයිල්ලය කෙටිවීම සිද්ුව. අනේශී සයිල්ලේ මක් කනොවද කෙටිවීම සිද්ධ වෙනවා දකිද පුළ. ඒ අතර තුරේදී සාකොමීේරයේ ඇති සූතරිකා කාණ්ඩ දෙක අන්න ඇක්ටන් හා මයසින් සාපේක්ෂකව නියත දිගකින් යුක්තවේ එකඇන මේ මයසිීන් දන්්ඩි දිගම තමයි ඇක්ටන් දඩුවල දිගත් වෙනස තියනමකක්ද මයෝසිීන් විශ්කම්බයෙන් වැඩි ඇක්ටන් විස්කම්බෙන් අඩුයි දිගින් දෙගොල්ලම සමඒවත් අදින් මතක තියාගන්න බහවරණ ප්‍රශ්්‍රපත්තරේ අපි අමාරුේදාාන්නය හොම ප්‍රශ්න හපුවා ඔබට සර්පන සූත්‍රිකාවාද ස්සරන්නෙ හම කිරසරණ ක අපිතතු. පසූත්‍රිකා වාදේ කෙල්සර අනක්ලියය හැබැයි ඔබටඒ ලස්සට ලියාන පළංඟයි ඔබට ගගසේ ගලාගෙන නොමේ විස්තරටෙක් හැබේ. අ අතර මැදාහන ප්‍රශ්න බහවරණ මාදිලයේ ප්‍රශ්ිකදී ඔබට එක පාට්ට ඕකට උත්තර නොවෙන්න පුරු. එන තදින් මතකතියාග. මෙමේෂීනේෂී සයිලවල සිහින් නැක්ටීන් සූත්‍රිකා ඇදීම සිදු කරන හා පේෂී සංකෝජනයට ඉ වහල් වන චාලක ප්‍රෝටීනය මයෝසිීන් අන්.ේී සයිලවල සිහින් ඇක්ටීන් සූත්‍රිකා ඇදීම සිදු කරන හා පේසී සංකෝචනයට වහල් වන චාලක පෝටීනය මයෝසිීන් මතකතියාගත් අන්න චාලක ප්‍රෝටීනය අපි කියනකදද. මයෝසිීන් ලෙසයි හඳුන්ව. සෑම මයෝසිීන් අනුවක්ම වලික පදෙසකින් හා හිස පදෙසකින් දක්කිඉන්න පුළුවන් මේ මයෝසිීන් දන්ඩක් නං මේකේ හිස ප්‍රදේශයක් තියනො ඇවගේම වලිග ප්‍රදේශයක් තිය. හිස ප්‍රදේශයක් වලිග ප්‍රදේශයක් දකිඳුබන් පෙනු. ආන හිස කොටසකින් හා අන වලිග ප්‍රදේශයකින් යුක්තයි. ජන සූත්‍රිකාවල මේ වලිගප්‍රදේශ එක මිටියක් ලෙස අන්න පැනනගන හිස් ලෙස දිස්වෙනෝ දකිනවා. සිෙහින් සූත්‍රරිිකා ඇක්ට අලුවෝලින් සෑදී ඇති අතර මැවසී අනුවල හිස් සඳහා බන්ධකස්ථාන ඇත එක ඇනමකක්ද වෙන්නේ. මේ ඇක්ීන් හා මයෝසිී ැකින එක අර හරස්සේ තුවලින් බැඳෙන්ට බන්ධක ස්ථාන දකින්න පුළුවන්ග. මයසිීන් හිස්වලටAT අනු සමගද බැඳීමට හැකියාවක්කඇත්. මේ මයසිීන් හිසත් එක්ක අනුවට බැදැන්න පුුවන්කමතින බැ AT අනුවට බැදෙන්න්න පුළුවංකමතියන මේ ගොල සක්‍රිය වෙන්නේ ියම්මයිනය තුළුුවීමත් එෙක් අන් එසේ වන්නේ ඒවා අඩු ශක්ති තත්ත්වයක පවතින විටදී ADP අනු DPH පොස්පේට් අනුවල්ට ජලවිච්චේදනය වීමේදී ශක්තිය පිට වන අතර අන එවිට මැෝසිීන් හිස ඉහල ශක්ති මට්ටමකට ලංඟාාවෙන ආන්න මයෝීන් හිස දැන්ටිකක් ඉහල ශක්ති මට්ටමට නො දැ කායිකරි බැදන්න පුලුව ශක්තිය වැඩිය. එවිට මයෝසිීන් හිස ඇක්ටීන්වල ඇති මෝීන් හිස් සදහා බන්ධකස්ථාන හරස්සේතුමගින් බැද ආන් එතර මේ මයෝසිීන් වලට A අන්න ADP හා පොස්පේට් බවට කැරුඩයි පස්සේ සකියය වෙනු දැ මේ ආන්න මේ මයෝීන් ඇක්ී එක හරස්සේතුවලින් බැද ආන්න වෙරේද ැ අපිගෙන ඇක්ටමයිසිීන් සංකීර්ණයක් හදන එක සම්පත් පොතේන මේ ඇක්ටීන් හා මයෝසිීන් එකට බන්ධකස්ථානලිින් මක්කරවාද බැඳනො දකින්න පුළුවන් ඉන් පසුDP හා පොස්පේට් නිදහස් කරමින් මයෝසින් හිස නැවත අඩු මට්ට මකටට පැමිණෙන නැවස්ත අඩු ශක්ති මට්ට මකට එනවා දකින්න පුළුවන්ය මේ බල මෙ තියෙන මේ අපිට හම්බෙන මේ කියන කංකාලපේෂී හදපේෂි නත විලිකිත පේෂී සංකෝජනයේ සදහාතියන සර්පන සූත්‍රරිකාවාදයට අදාළ මූලික සැකැස්මක් තමයි මේ එක දීලති ආන්. මෙ මයෝසිීන් හි සපීවලට බැඳී ඇති අතර ඒ පහළ ශක්ති ආන සැකසුම් අවස්ථාවය තමයි දකින්න පුළුව. පැදිලිටි පස්සෙ මුකොද වෙන්නෙ මේ මයෝසිීන් ගන සූත්‍රිකා එක මේ තියන බන්ධක ප්‍රදේශම අන මගින් සක්‍රී වුුණ ඉපස්සෙ එව මේ ඇක්ටීන් එක්ක හරස්සේතුමගින් බැදනුම්. නෙව හරස්සේතුමගින් බැදිලා එට පස්ෙ බොහොද වෙන්න.ඒ බැඳීමත් එක්ක තමයි අර ඉසෙද්‍රේකා දෙක එකටෙන්කට මක් කනෙද ලංවීම සිද්ධ බි. මෙ බලන් එවිට සාකුමියරේ මධ්‍ය දෙසට සිහින්තන්තු ඇදෙන අතර නැතල්ලිස්සායාම් සාකොමියරය කෙටිව. ADP අනුවක් මයෝසින් හිසට බැඳුණු විට හරස්සේතු බිඳ වැටි මවසින් හිස න් වලින් ගැලවිලාය ඉන් පසු නැවත නැවත හරස්සේ හිදු සෑදීමේ චක්‍රයයක්ක්‍රියාත්මකොය වෙනවා එතකොටම ොට වෙන්නේ අන්න එක පාරක් ඇක්ටීන් මයසිීන් බැදෙනවා බැදුනයින් පස්සේ මේ ගොල්ල ඉදිරියට චලනය වෙනවා අර බැඳිච්ච ඇක්ීන් මයසින් ලෙෙනවා අයත් ඇක්ටීන් මයසිීන් බැදිරු අනන්න එත කට මේ එක දිගින් දිගටම ඇක්ටීන් මයසින් බැදනවා ලෙෙනවා ආය බැඳනව ලෙෙනවා දැම් මේක න්න සංකෝජනය. එක පාරක්නෙ වෙයිවෙන් මෙක අවස්ථා ගණනාවකදි සිද්ධන එක තමයි මේ කියන්නේ නැව අනුවක් මයෝසින් හිසට බැඳුණු විට හරස්සේතු බිඳවැටී මයෝසිනිස් ඇක්ටීන් වලින් ගැලවීයන් අන්. ඉන් පසු නැවත නවහරස්සේතු සෑදීමේ චක්‍රයක්කා රම්භවෙ. මෙසේ බන්ධනයවීමේ සහ නිදහස්වීම් ගණනාවක් නැවත නැවත සිදුවීම සංකෝජනය සඳහා වශ්‍යයන තොර කොදවෙන්නම බැඳනවලෙහන අයි බැඳනවල එෙන ය බැදන ලෙනවා අරි අපි පොල් ගස් නගන්නේ අ ගහට නැගලා අන්න ස්ටෙප්ප එක ුඩට ගිය. යියටට පස්සේ ආයි උඩි අල්ලගත්තා ඊළඟස්ටෙප්පෙකුලට ගිය ය ුඩිින් අල්ලගත්තා ඒන ගස්ටෙප්පකට ට. අපි විශේෂත්්‍යයක්තයෙන් අපි ශක්තිය වැය කරන්නේ අ උඩස්ටෙප් එකට අන්ඩන හැදදාගි ට ක්තිවය නොද නෑ අපි බලයක් යොදල ගැහෙ උඩටනැකි ආන අයින්න අය උඩනගේ හැබ අ දෙකතාරරි එක හැන්වෙන්න ගො කරන්න මක් කරකර ඉස්සරටයනෝ අතාාරීන අයිස්රටන අතාරී ආ මේකා කණ්ඩව සිද්ධවීමේ ප්‍රතිඵලයක්ක දර තමයි සාකොමියරයේ දිග අඩුවේ. මෙසේ බන්ධනයවීම හා නිදහස්වීමති බන්ධනයවීම නිදහස් වීම ගණනාවක් නැවත නැවත සිදුවීම පේෂී සංකෝචනය සඳහාාවශ්‍යව. සෑම චක්්‍රරේකදීම හරස්සේ තුවල මෙම මයොසින් හිස් නිදහස් වනාතර අලුතින් බැඳන AATP ජලවිච්චේදනේ වී නැවත මයොසි ඉන්සා නවඇක්ට අනෝකට බැඳීම උත්පේරණය කර. මේ ක්‍රියාාවලිය පේෂී සයිලේ සෑමපේෂී කෙදිිත්තකම මුළු දිග ඔස්සේ සිද්ධවි. ර අපි දරෝදාන්න එක පේෂී සයිලයක් හැදිල තියෙන්නේ හොන බල මේ පේෂී සයිලය ඔය පේෂී සයිලය හැදිල තියෙන මේ පේෂී කෙදිතිවලින් එතකොට මේ පේෂී කෙදිිත්තක එක තැනක සිදුවන ක්‍රියාවලිය මගත් මසි අල්ලගන්න තර අල්ල ගන්න තර අල්ලග නෝ තරින් ආන මේ එක තැනක සිදුවන ක්‍රියාවලිය දිගින් දිගට මසිද්ධ වෙනවාඒ පේෂී අන්න කෙනදිිත්ත. ඊළංඟ පේෂී කෙදිිත්ත දිගෙත්තේම ඊළඟක දිගෙත්තේ මෙ එපතිපාලය පේෂී සයිලය කෙටිද. ඔබ මේ එක පහරක් කියල හරියා නෙ නෑ තුන් හතර වතාවක් හොදට කියවන්න එවිට ඔබට මේක හොඳින් අවබෝධ කරගන්න පුළුවන්කමති සාකොමියරයේ මධ්‍යයට පැමිණි සාකොමියරයේ මධදයට පැමිණි දැම් මේ අන කලින්තිබුරේ මෙන්න ස්‍රකා දෙක මේඇට මේඇ මේමOC තොර මේ සංකෝචනයට සංකෝචනයට පෙර සංකෝචනය වනයි පස්සෙම අපිට හම්බෙන මෙන්න අපිට ම්ෙන ඉසද්‍රේකා දෙක දැ මේ ආන්න මෙන්න මයකරතු පාටින් දාන්නම් මේ මසි ද තකොට මයසිීන් ටික තියෙන්නේ දැටීන් ටික එකන එකට ස්පර්ශ වෙන ගානට ඇවිල්ල තියන පුළුවන් තරම් අපි ලංකරු එද මේ දුරමොක දෙලා තියෙනේ සාකොමීරයේ දිග අඩු වෙලා තියනෙම ආන මේක සාකොමේරයේ දිග සාපේක්ෂකව මේක කෙටි වෙලායිති හැදි න තොර සාකුමියර යිසෙඩ්‍රේකා එකන එක ලංවෙනෝ මයෝසිීන් දඩු අතරට කවු දෙයන්නේ න මෙහෙම තියෙන කෙරමි ප්‍රසංකෝචනයට පෙර හිට පස මකොද වෙන්න ආන මයෝසින් දඩු අතරට ඇක්ටන් දඩු ටික ගවන් කරු. ප්‍රතිඵලය ඉසෙඩ්‍රේකා දෙකා අතර දුර එමත් ඇත්තං සාකුමියර එක දිග අඩු වෙනවා දකින්න පුොළුව එක් තපපරයක් තුළදී බලන් එක් තප්පරයක් තුළදී මේහි සෑම එකක්ම හරස්සේතු සාදයි. කැල්සිියම් දන දෙක සහ සමහර අනෙකුත් ප්‍රෝටීන පේෂී සංකූචනයේදී ප්‍රධාන කාරය භාරයක් කිහිටු කරයි. ඔ මයසිීන් හිස් තුළට කැල්සිියම් දන දෙකායන ඇතුළුනැයි පසතමයි මේවා සක්‍රීියවීම සිද්ධ වේ. මයෝසිීන් හිසට ඇක්ටීන් සූත්‍රිකා සමඟ සම්බන්ධ විය හැක්කේ ඒවාඒ බන්ධක ස්ථාන කැල්සිියම් අයනවල්ල ක්‍රියාව මගින් නිරාවරණය වූවිට පමණයි අන්න මෙති මයෝසිීන් දන්ඩ ඇතුළට හිස තුළට කැල්සියියම් අයියනගියයින් පස්සෙ තමයි එගොලගේ බන්ධක ප්‍රදේශ නිරාවරණය වෙලාDP. මගින් ශක්ති අරගෙන එකගොල්ල සක්‍රිය මට්ටමකටගිල්ලා මේ ඇක්ටීන්නා මයෝසිීන් හරස්සේ තුවලින් එකන එක මැඳීම සිද්ධ වෙන්නනා කැල්සියම් දන දෙකායන. මෝසිීන් හිස්තුලට ඇතුළුවීම අනිවාාරය මේ එතකොට අපි කියන අන බලන්න සර්පන සූත්‍රිකාවාදය තමයි අප මේ පැහැදිලි කිරීම කර එතුර මේකින් කියන්නේ කොහොමද මේ ඇක්ටීන් හා මෝසිීන් එකතු වෙලා කංකාලපේෂය සංකෝජනය කිරීම කරන්නේ කියනකාරණය තමයි මේකෙදී පැහැදිලි කිරීම අපි සිද්ධරගත් දර මේ දරුවෝත එකක සංකච්ඡා කරේ සර්පන සූත්‍රරිකාවාදේද මේක ඇතුළ තිනව පොඩි අපිට නොපෙනෙන පොඩි ගැමුර භවක්තියනවා දරුවක පාටම එකක තේරුම් ගන්න ගි හම කල්පන කරම මේ කනම් අමාරු මේක අපිට තේරෙන්නේ නෑනන එක තේරෙන් නතික් නවවිතියන් මේ එකපුඩක් අවබෝධයක් හදාගන්න ඕන එක ලේසිය එක එඳ මේගේ අවබෝධයත අවදුරටත් අපිට වැඩි කර ගැනීම සඳහා අපි මේ පාඩමට අදාලෝ මේ සර්පන සූත්‍රරිකාවාදයට අදාලෝ පොඩි කෙටි ීඩියූ පටියක් නරැබොම්ම තකොට මේ කෝපට ත්‍රරිමානොව තෞදුරටත් හොඳන්න අවබෝධ කර ගැනීම හැකියාව ලැබ මෙන බලන්න දරුණේ අපිට පෙන්න්න තියෙනවා මේ සාකොමීර රටාවක් ඇර මේකේ අන්න අපට හම්බෙන කත්තවයි මේකේ ඉසෙඩ්ේකාදක පෙන්නලා නෑ අපි දන විශ්කම්බයෙන් වැඩි ගන සූත්‍රිකා තියනවා පේනවා ම මයෝසිීන් සූත්‍රිකාටික තියෙනවා මේ විෂ්කම්බයෙන් වැඩිය මයෝසිීන් සූත්‍රිකා ා දම් පාටිං තියෙන්නේ යන්න පබොලු විදිර ප ෙනොත් එදොර මේ ඇක්ටීන් සූත්‍රිකා තමයි මේති අන් පැදිලිද එතොර මේ මෝසිීන් වල මේ හිසවල් තියෙන අපේ නොද එමෝසිීන් සූත්‍රිකාවල තියන හිසකොටස් තමයිඇක්ීන් එක්ක බන්ධනය වෙලා බන්ධක ස්ථානත එක් බන්ධනය වෙලා අර හරස් සේතු හද පතිඵල තමයි මේ රස්සේතුව සෑද මේ ප්‍රතිඵලයක්ඇතිර තමයි මේක ආනල්ලගත්තා මෙට ඇදගෙන න ඉට පස්ස ඊළඟටත්වී නොමේ බල මේ බන්ධකස්ථානකයි මේ තවත්තිී නොම තවත් දිගටවතිී එකන මෙයා බන්ධනය වුණ ඇද්දා ඊළඟෙක් කනාරගත් ආන් පක්‍රියාවලී සිද්ධ හොන්න බලන්න අපි මේ අපි මේ පේ කල්ල බලමු කහෝමද වෙන්නේ කියලබල ආ පේන අදෝ කොල්ලට මේ ක් ූත්තේ ම යසිීන් හිස සම්බන්ධනා අන ඒ අපිට හම්බෙන කංකාල පේසියක මේ තියන්නන්න මූලි කොටස්තිි අපි ගත්ත පැහදිලි ආන් තරකංකාල පේසිය මේ පේශී කළම්ඹවක් එළියට ගත්තා පේශී කලමෙන් පේෂී තන්තුවක් එළියට ගත්තා අන බාන පේෂී තන්තුුවෙන් එලියට නොමැති පේසී කෙන්දිීඉතිමේ එක තමයි ඇක්ටීන් මයසිීන් තියටම අන පේ කෙන්ද ත කොට සර තයි දැම අප කියන්නද. ඔබ එක් එකක් යන්න මේ කොට සටමේ අන්න ඔන්න බලන් අපි තෙන්ටයමු අන් පැදිලිද මෙයාාවේ දෙ බලන් අන්න ඔන්න මයෝසිීන් ටික මෙන ස්නායුවාවේගයක් නෙනවා ස්නායුවාවේගයක් කාපු ගමක් මෙන්න මයසිීන් හිසමේ බලන් මේ ඇක්ටී නොල බන්ධකස්ථානත් එක්කමේ සම්බන්ධ වඩිය ආන්න බලන්න දැකද ආන් පැදිලි අන බන්ධක ස්ථානත් එක්ක සම්බන්ධ වෙනු වෙනවාන් අන්න සම්බන්ධ වුණ මේ වැඩේට මන දුණන වැෙනුව සක්‍රිය වෙඩ පෑි හැුණ දැක ආන්න දැන් ඒ සම්බන්ධ වනයි පස්සේ ඕන බලන්න මොකොද වෙන්න කිය අන්න සම්බන්ධවීම සිද්ධ වෙනු එතන මේ න්න මේ මවසිීන් වල හිස අන ලෙහුණා දැක්කත් මවසින් හිස්සා පව් ගැලවුණ එට පස්සෙ මකද වෙන්න හපව් ඔන්න ඉළඟට ඉළඟ බන්ධක ස්ථානයනකං ඉන්නෙමි අන්න ඉළඟ බන්ධකස්ථානය එක් ය සම්බන්ධ නොදැක්කක් ආන්න සම්බන්ධ වෙන මේ විදියට දිගින්දිට මේන කොට මොකදවෙන්න ලංවෙන ොපේෙනු නක්ට ම මවසිීන් දඩු අස්සට ඇක්ටීන් දඩු ගමන් කරනවා දැකින්න පුළුවන්ගේ පැහැදිලිද නාන් එතු අපි මේ පැහැදිලි කරගත්තේ කොහොමද මේ ක්‍රියාවලිය වෙ ඔබේ බොහම ත්‍රිමානව දැක්කා මේ ඇක්ටීනා මයෝසිීන් කොහොමද ක්‍රියාත්මක වෙ එතුට ඔබට දකින්න හම්බුණා මේ ඇක්ටීනා මයසිීන් ක්‍රියාත්මක වෙලා අන හරස්සේතු හැදිලා කෝමද මේ මයෝසිීන් දඩු අතරට ඇක්ටීන් දඩු ගමන් කරන්නේ කියන කාරණය පිළිබඳ ඔබට හොඳ අවබෝධයක් ලැබුණනැකන්නේ සර්පන සූත්‍රිකාවාදය පිළිබඳ දරුවන්ට හොඳ අදහසක් ගන්න අවස්ථාවක් හම්බු.ක දරුව මේ පාඩමත් එක්ක සම්බන්ධ වෙලා හිටියේ සන්ධාරණය හා චලනය කියන පාඩමත් එෙක්. මෙ සන්ධාරණය හා චලනය පාඩමට අදාලව අපි දරුවොත් එක්ක අන්න, සන්ධාරණය හා චලන ක්‍රියාවලයට දායක්ක වන පද්ධති දෙකක් අපි කිය. එකක් තමයි අපිට හම් වෙන සැකිලිපද්ධතිය අනතක පේශී පද්ධති. එතුර සැකිලිපද්ධති යටතේ අපි මානව සැකිල්ල ගැන කතාර දදි එකේ ආක්ෂක සැකිල්ල ගාත්‍රා සැකිල්ල අනසාකච්ඡා කර. ආක්ෂක සැකිල්ලට අපි ගත්තා හිස්කබල කශේරුවෝ පරිසු ගුර තලයේ කියනකොට අස් පිළිබඳව අපි පූර්ණ විග්‍රහයක් කරා දරුවෝතෙක්. ගාතරා සැකිලට අපි මේ කලා ගාතරා පිළිබඳව මේකලා උර මේ කලා ගැනත් කතා කර ඉඩ පස්සෙ අපි උර මේ කලාවෙන් පස්සේ පූරුව ගාත්‍රයේ සැකැස්ම ගැන හොයලබැල් ස්ෝනි මේ කලාව ගැන කතා කර අපි අපර ගාත්‍රයේ සැකැස්ම ගැන කතා කර සැකිලිපද්ධ තියහෙම අවසන් කරලා ඉට පස්සෙ අපි ආවා මෙ සැකිලිපද්ධතිය ආශිත තියන ආබාධ පිළිබඳව කතාකර අපි ආබාධ පිළිබඳවත් සාකච්චා කරලා ඉළඟට අපි මේ අස්තිසන්දී පිළිබඳ අපිට හම්බ එන ගෝලකුවර සන්දිී අන්න විවර්තයේ සඳී ඉඩමතරව අසුසන්දිි පිළිබඳව අපි සාකච්ඡා කර අවසන් කරලා. සැකිලිපද්ධතියේ ක්‍රාකාරීත්වයට ඕනවන අන්න කංකාලපේෂී පිළිබඳව අපි සාකච්ඡා කර. තුර කංකාල පේශීවලින් අන්න ේක අවසානයේකංකාලපේෂී සංකෝජන එෙමත් නැත්තං විලිකිිතපේෂී සංකෝජනය පිළිබඳ සර්පන සූත්‍රරිකාවාදයයි අපිසා කච්චා කර. එතුර මේ පාඩම දිගපාඩම. කාලච්චේ දෙකසි අනුවෝකට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන පාඩමක් තමයි මෙ සත් ආකාරය හා ක්‍රියාකාරීත්වය කියලා කිය for Fu. මේ පාඩම ඉතා විශාල පාඩමක් අපේ අවසන් පාඩම් පහටත් වඩාමක ලොකුයි. අපට අන්තිම පාඩම් පාස ුදර ජීවිද්‍යාව අනුක ජීවිද්‍යාව පති සංයෝජන දෙන්නේ තාක්ෂණය ප්‍රවේනිි විද්‍යාව, වවහරික ජීවිද්‍යාව කියෙන මේ පාඩංවලටත් වඩාමක විශාලකි. කාලච්චේ දෙකසි අනුවකට වඩා තියෙනවකිල මංකිව. එන මේක ඉතා විශාල පාඩව මේ පාඩමෙන් විභාගෙට තියෙන දායකත්වේ ඉතා වැඩි. බහුවර්ණ මාදිලියයේ ප්‍රශ්න පහලවකට හති. ෝගත ප්‍රශ්නයක් අනිවාරති යෝග ප්‍රශ්න හතරයිනන්නේ පස්්ට පත්තරයේතිය එක ප්‍රශ්නයක්ම සම්පූර්ණ ප්‍රශ්නයක් තන්න මේ සත්වවාකාරයහ කයකාරත්යන්තිෙන රචනා ප්‍රශ්න දෙකක් අනිවාරෙන්ති බොහෝ විාගවල ද රචා ප්‍රශ්න දෙකත්තිබුණ රචනා ප්‍රශ්්‍ර විභාගර තියෙන්නේ හතරක් ලිය පැදි අනෙකට අපි හම්බෙන කත්තවම ද අන්න රචනා ප්‍රශ්ට දෙකක් අනිවාරයන්ති බුණ මේ ලොකු පාඩමක් සත්ආකාරය හා ක්‍රියාකාරීත්තේ. අපි මේ පාඩමට අදාල සියලු පාඩාම් ටික පටක විද්‍යාවෙන් පටන්ගත් අයින් පස්සේ පටකය පෝෂණය සතුන්තුල ද්‍රව්‍ය පරිවහනය වයුහෝමාරුව ප්‍රතිශක්තිය ආශෘතික විධානය හා අන්න බයිශ්‍රාවය එට පස්සේ සමායෝජනය ක්‍රියාදාම හා පද්ධති ඊට පස්සෙ අපිට හම්බේච්ච ප්‍රජනනය අන් අවසානය අපි සන්ධාරණය හා චලනය කියන මේ පාඩං සියල් අපි අන්න දැේ දරුවන්ට ප්‍රධානය කරලා හමාරයි. ඔබට පුළුවන් අපේDPඩියකේන් YouTube නාලිකාවට ගිහිල්ල මේ සියලු පාඩම් ටික අන්න බලන්න පුළු. පාඩං බලනවනෙවෙයි පැහැදිලි ඔබට එමගින් මේ සියලු පද්ධති පිළිබඳ ුල් අධ්‍යේයනයක් කරන්න අවස්ථාව අබේ. අපි මේක ඔබට බොහම සද්භාවයෙන් දීල තිනො මේ සියලුම පාඩන්ටික පාඩන් ප්‍රධාන පාඩ මැතුළ සත්වා ආකාරයයා ක්‍රාකාරීත්‍ය තුළි තියෙන පද්ධති සියල්ල පිළිබඳව අපි අන්න සාකච්ඡා කරල තින එෝ දරුවන්ට අප YouTube නාලිකා ඔස්සේ බලන්න පුළුවන් අප පීට අදාල සමාලෝචන ප්‍රශ්නත් අපි සාකච්ඡා කල තිනො සෑහන ප්‍රමාණයක් සාකච්ඡා කලති. පැහැදිලි එමනං ඔන්න අපි මේ අවසන් කරන්න යන්නේ සත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වේ කියන පාඩමේ අවසානය අපි විසාකච්ඡා කරේ සධාරණය හා චලනය අපිට ඔබට කියන්න තියෙන අප මේ සියලු පාඩන්ටික ඔබත් එක්ක සාකච්ඡා කරලලා තිේෙනුම් ඒද දරුවන්ට මේ පාඩන්ටික අප යටියම් නාලිකාවෙන් බලන්න පුළු නැවතත් අන්න මෙවැනිම අන්න වැඩසටහනකින් යළි ඔබ හමයෝ අයිබුව මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩDPඩිකන් YouTube නාිව සස්ට්‍රයික් කරන්න. අලුතෙත් චනලේ ට එකකතුවෙන පාඩම්මාලා තැන ගන්න. බෙල්පත්න කොබල තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන් වන ලොකුම් න්ලයින් පාසල DPකශන්.